දරුවෝ රසායනික සමීකරණ තුලිත කිරීම අපි කතා කරා කලින් දේශනවලදී සෝදිසි ක්‍රමය මගින් සමීකරණය තුලිත කරන්නේ කොහොමද කියන එක. ඒක නම් සාපේක්ෂව බොහොම සරල ක්‍රමයක්. මම මෙතනදී කතා කරන්න හදන්නේ ටිකක් විශේෂ ක්‍රමයක්. මේක විභාගයට එහෙම ඕන වෙන එකක්. මෙතනදී මම කතා කරන්නේ रेडॉक्स क्रमय मगिन समीकरण तुलित करන්නේ කොහොමද කියන එක. रेडॉक्स කියන වචනේ ආවි කොහොමද? रेडॉक्स කියන්නේ මොකද්ද? ඒවම පැහැදිලි කරන්නම් පස්සේ. අපේ මාතෘකාව අපි ලියාගමු. रेडॉक्स ක්‍රමය මගින් රසායනික සමීකරණයක් තුලිත කිරීම. रेडॉक्स क्रमय मगिन रासायनिक समीकरण तुलित किरीम මෙන්න මෙතනදී මේ හැම ප්‍රතික්‍රියාවම මේ ක්‍රමයට තුලිත කරන්න බෑ. මෙතනදී ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට පරමාණු වල ඔක්සීකරණ අංකය වෙනස් වෙන්න ඕන. පරමාණු වල ඔක්සීකරණ අංකය වෙනස් වෙන්නේ නැත්නම් මේ ක්‍රමය මගින් සමීකරණය තුලිත කරන්න බෑ. හරිනේ? එතකොට රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ ඇත්තටම ওই රෙඩොක්ස් කියන වචනේ ආවේ රිඩක්ෂන් ඔක්සිඩේෂන් කියන දෙකේ එකතුව. ඔක්සීකරණය ඔක්සීහරණය කියලා ওই දෙක එකතු කරපුවාම තමයි ওই වචනේ එන්නේ. මෙතනදී රසායනික ප්‍රතික්‍රියාවේ සමහර පරමාණු එහෙම නැත්නම් රසායනික ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියකයක එක් පරමාණුවක් ඔක්සීකරණය වෙන්න ඕන. තවත් පරමාණුවක් ඔක්සීහරණය වෙන්න ඕන. පැහැදිලිද? පරමාණු වල ඔක්සීකරණාංක වෙනස් වෙන්න ඕන. රයිට්, පොඩි සටහනක් දාගන්න. ලියන්න. රසායනික ප්‍රතික්‍රියාවකදී परमाणु वल ऑक्सीकरण अवस्थाव වෙනස් වෙනවා. परमाणु वल ऑक्सीकरण अवस्थाव වෙනස් වෙනවා. එම रासायनिक प्रतिक्रियाव रेडॉक्स प्रतिक्रियावक නම් වේ. रेडॉक्स प्रतिक्रियावक නම් වේ. දැන් ඔයගෙන් කෙනෙක් අහුවොත් එහෙනම් මොකද්ද रेडॉक्स ප්‍රතික්‍රියාවක් කියන්නේ? ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට පරමාණු වල ඔක්සීකරණ අවස්ථා. එහෙම නැත්නම් ඔක්සීකරණ අංක වෙනස් වෙන්න ඕන. හරි? අනික ඔයාලට සරල ප්‍රතික්‍රියාවක් කියන්නද? සෝඩියම් ලෝහය හා Cl2 වායුව प्रतिक्रिया කරපුවාම सोडियम क्लोराइड ලැබෙනවා. හරිද? දැන් ඔයා දන්නා මූලද්‍රව්‍ය අවස්ථාවේදී ඔක්සීකරණාංකය 0යි. මූලද්‍රව්‍ය අවස්ථාවේ ඔක්සීකරණාංකය 0යි. මෙතන තියෙන සංයෝගය අපි පැහැදිලිවම දන්නවා ආවර්තාවගුවේ පළවෙනි කාණ්ඩයේ ලෝහ रासायनिक प्रतिक्रिया सिद्ध करूना ये सिद्ध कराने धन एक ऑक्सीकरण अवस्था गंड एक धन दिया मैं आ धन एक Cl है ना ऋण एक ने मेतन वेन्नी सोडियम इलेक्ट्रॉन अद्देनवा Cl इलेक्ट्रॉन अन्ना सोडियम ओके वेन्नी अला सोडियम बिंदुवे धन एक ऑक्सीकरण Cl बिंदुवे ऋण एक ऑक्सीहरण එහෙනම් මේක මොකද්ද? රිඩොක්ස් ප්‍රතික්‍රියාව. හැබැයි මේක රිඩොක්ස් ප්‍රතික්‍රියාවක්. සෝඩියම් සල්ෆේට් ධන බේරියම් ක්ලෝරයිඩ්. බේරියම් සල්ෆේට් ධන सोडियम क्लोराइड මේක රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් නෙමෙයි. ඇයි? මෙතනදී ඔක්සීකරණයක් හෝ ඔක්සීහරණයක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඔයා O level වලටත් ඔයාට මතක ඇති ප්‍රතික්‍රියා වර්ගීකරණය කරා. ඒ ප්‍රතික්‍රියා වර්ගීකරණය කිරීම යටතේ මේක රෙඩොක්ස් ගණයට වැටෙන්නේ නැහැ. හරි? දැන් මෙතනදී ඔක්සීකරණයක් හරණයක් වෙන්නේ නැහැ. දැන් මේ වගේ ප්‍රතික්‍රියා තුලිත කරන්න බෑ. මේ රෙඩොක්සි ක්‍රමය මගින්. හරිනේ? හරි. रेडॉक्स क्रमय वगिन समीकरण तुलित किरीम अभी क्रम දෙකක් ඉගෙන ගමු. හරි? ලියන්න රූලක් කරලා මෙහෙම. रेडॉक्स ක්‍රමය වගින් समीकरण तुलित किरीम रेडॉक्स ක්‍රමය වගින් समीकरण तुलित किरीम දෙ ආකාරයකට අප ඉගෙන ගනිමු. दे आकारයකට අප ඉගෙන ගනිමු. අංක 1 ඔක්සීකරණ අංක වෙනස උපයෝගී කරගන්නා ක්‍රමය. ඔක්සීකරණ අංක වෙනස උපයෝගී කරගන්නා ක්‍රමය. ලියන්න අංක 1 කියලා ඔක. හරි. මෙතනදී මොකක්ද දන්නවද කරන්නේ? දැන් අපි මෙතනදී අනිවාර්යෙන් දැනගන්න ඕන ප්‍රතික්‍රියක මොනවද ප්‍රතිඵල මොනවද කියලා. හරිද? ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක දන්නේ නැත්නම් ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵල දන්නේ නැත්නම් මේ වැඩේ කරන්න බෑ. ප්‍රතික්‍රියක මොනවද ප්‍රතිඵල මොනවද කියලා දැනගන්න ඕන. ඒ වගේම අපි දැනගන්න ඕනේ ඔක්සීකරණ අංකය වෙනස් වෙන්නේ මොන පරමාණු වලද කියන එක අපි දැනගන්න ඕන. හරිද? දැන් සමහර පරමාණු වල ඔක්සීකරණ අංක වැඩි වෙනවා. තවත් සමහර පරමාණු වල ඔක්සීකරණ අංක අඩු වෙනවා. ඔක්සීකරණය වෙන්නේ කවුද ඔක්සීහරණය වෙන්නේ කවුද කියන එකත් දැනගන්න ඕනේ. හරි? ඊට පස්සේ අපි බලනවා ඔක්සීකරණාංක වෙනස කීයද කියලා. දැන් හිතන්නකෝ එක පරමාණුවක ඔක්සීකරණාංකය 12යි. හරිද? ඒ 12 එක්කෙනා 14ට යනවා. 12 ඉඳන් 14ට යනවා. ධන දෙකේ ඉඳන් ධන හතරට යනවා කියන්නේ මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලානේ. ධන දෙකේ තියෙන එක්කෙනා ධන හතරට යනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලානේ. එතකොට ඔක්සීකරණාංක වෙනස කීයද? ධන දෙකේ ඉඳන් ධන හතරට යනකොට කොච්චර වෙනස් වෙලාද? ඉලෙක්ට්‍රෝන දෙකක් වෙනස් වෙලානේ. හරි? එතකොට ඔය වෙනස් වෙන ඉලෙක්ට්‍රෝන ගාන තියෙනවනේ. ඔන්න ඕක අපි යොදනවා ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක විදිහට. අපි ඔක උදාහරණයකින් ඔයාට හොඳට පැහැදිලි වෙයි. මම නිකන් මේ කෙටියෙන් කිව්වේ. රයිට්. මේක මෙහෙම ලියාගන්න. මෙහිදී ප්‍රතික්‍රියක හා ප්‍රතිඵලවල ඔක්සීකරණාංක සොයා ඔක්සීකරණාංක වෙනස කොපමණදයි ගණනය කරගනි. ඔක්සීකරණාංක වෙනස කොපමණදයි ගණනය කරගනි. ඒවා ඒ කියන්නේ ඒ ඔක්සීකරණාංක වෙනස ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක වලට යොදයි. ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක වලට යොදයි. ඒ යොදන විදිය මම කියලා දෙන්නම්. ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක වලට යොදයි. හරි. මම ඔක උදාහරණකින් ඔයාලට පැහැදිලි කරන්න. यानी उदाहरण के සල්ප හා සල්ප HNO3 නයිට්‍රික් අම්ලය අතර ප්‍රතික්‍රියාව සලකමු. සල්ප හා HNO3 අතර ප්‍රතික්‍රියාව සලකමු. මේ දෙක අතර ප්‍රතික්‍රියාව ගමු. දැන් මෙතනදී අනිවාර්යයෙන්ම මම ඔයාලට කිව්වා නේද? ප්‍රතික්‍රියක මොනවද ප්‍රතිඵල මොනවද කියලා දැනගෙන තියෙන්න ඕන. රයිට්? මේ ප්‍රතික්‍රියාව සලකමු. හරි. පොයින්ට් ෆෝම් එකෙන් ලියමු. පළවෙනි පොයින්ට් එක. ලියන්න ප්‍රතික්‍රියක හා ප්‍රතිඵල. ප්‍රතික්‍රියක හා ප්‍රතිඵල නිවැරදිව ලියාගත යුතුයි. ලියාගත යුතුයි. වරහන් ඇතුලේ සමීකරණයක් ආකාරයට. සමීකරණයක් ආකාරයට. දැන් මම ඔයාලට කිව්වා නේද භෞතික අවස්ථා දාන්න ඕන කියලා. සල්ප කියන්නේ ඝන. HNO3 කියන්නේ ජලීය. වතුර දිය කරලා තියෙන්නේ. මෙතනදී ලැබෙන ඵල තමයි සල්ෆියුරික් ලැබෙනවා. හරි? සල්ෆියුරික් ලැබෙනවා. දැන් මෙතන නයිට්‍රික් ජලීයනේ. ඒ කියන්නේ නයිට්‍රික් දිය කරලා තියෙන වතුරේනේ. හරි? ඒ වතුරේම මේ හැදෙන සල්ෆියුරික් දිය වෙනවා. තව ඵලයක් තමයි NO2. NO2 කියන්නේ වායුව. අනිත් ඵලය තමයි ජලය. ද්‍රව. එන්න ප්‍රතික්‍රියාව. අපි මුලින්ම ලියා ගන්න ඕනේ ප්‍රතික්‍රියක ටිකයි ප්‍රතිඵල ටිකයි. රයිට්. ඔයත් ලියා ගන්න. ලියා ගන්න. හරි. මෙන්න දෙවෙනි පොයින්ට් එක. ඩොට් එකක් දාලා ලියන්න. දැන් ඊළඟට අපි මොකද කරන්න ඕනේ? ඔක්සීකරණය වෙන්නේ කවුද? ඔක්සීහරණය වෙන්නේ කවුද? අපි ඒක හොයන්න ඕනේ. ඔක්සීකරණය වෙන කෙනාගේ ඔක්සිකරණාංක වෙනස් වෙන්නේ කොහොමද? ඔක්සිහරණය වෙන කෙනාගේ ඔක්සිකරණාංකය වෙනස් වෙන්නේ කොහොමද කියලා හොයලා ඔක්සිකරණාංක වෙනස හොයන්න ඕනේ. රයිට්. බලන්න. සල්ප තියෙන්නේ මූලද්‍රව්‍ය අවස්ථාවේ. එයාගේ ඔක්සිකරණාංකය කීයද? 0යි. 0යි. මෙතන සල්ප වල ඔක්සිකරණාංකය කීයද? දැන් මෙහෙමයි මේ ඔක්සිකරණාංක කියන කොටස මම කියලා දුන්නේ තුන්වෙනි පාඩමේ මුල්ම හරියේදී. ඒ හින්දා මේක මේ දැන් ඒ කොටස ආයි කියලා දෙන්න වෙලා පුළුවන් කමක් නැහැ මේ වෙලේ. මට කියන්න මෙතන සල්පවල ඔක්සිකරණාංකය කීයද? මම ඕනනම් කෙටියෙන් ඔයාලට කියලා දෙන්නම් ආපහු සැරයක්. කමක් නැහැ. හයිඩ්‍රජන් බැඳිලා තියෙන්නේ අලෝහ වලටනේ. දැන් හයිඩ්‍රජන් මෙතන කාටද බැඳිලා තියෙන්නේ? ඔක්සිජන්ට බැඳලා තියෙන්නේ. කොහොම හරි කමන්නේ මේ දෙක අලෝහනේ. හයිඩ්‍රජන් බැඳලා තියෙන අලෝහ වලට. හයිඩ්‍රජන් අලෝහ වලට බැඳලා තියෙනවා නම් ඔක්සිකරණාංකය කීයද? ධන 1යි. හයිඩ්‍රජන් ධන 1යි. එතකොට හයිඩ්‍රජන් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. සල්ප වල ඔක්සිකරණාංකය දන්නේ නැහැනේ. අපි x කියලා ගමු. සල්ප පරමාණු 1යි තියෙන්නේ. ඔක්සිජන් වල ඔක්සිකරණාංකය කීයද වෙන්නේ? ස්පෙෂල් අවස්ථාවලදී හැර ඍණ 2 නෙවෙන්නේ. හරි. ඔක්සිජන් වල ඍණ 2යි. ඍණ දෙකේ ඒවා කීයක් තියෙනවද? හතරක් තියෙනවා. මේකේ සමස්තාරෝපණයක් බිඳුවනේ. සල්ෆියුරික් නෙමේ, සල්ෆියුරික් වල ආරෝපණයක් පේන්න තියෙනවද? ඔයාලට කොහෙවත් නැහැනේ. බිඳුවයි. එහෙනම් මේ ඔක්කොගේම එකතුව කීයද වෙන්නේ? බිඳුවයි. මේක සුළු කරපුවාම ඔයාලට එනවා x = ධන 6යි කියලා. සල්ප වල ඔක්සිකරණ අංකය ධන 6යි. මම ඔය පරණ දෙයක් මතක් කරුවේ. ඕක මම මතක් කළ යුතු නෑ. නිකමට වගේ මතක් කරුවා. හරි. එතකොට මට කවුරු හරි කියන්නකෝ සල්පවල ඔක්සිකරණ අංකය වෙනස් වෙලා තියෙන්නේ ඊයේ ඉඳන් කීය දක්වාද? ඈ? බිඳුවේ සිට 6 දක්වානේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන කීයක් මෙයා පිට කරනවද? බිඳුවේ තියෙන එක්කෙනා ධන 6ට යනවා කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ ඍණ එකනේ. इलेक्ट्रॉन एक ऋण एक एतकोट मे साल्पवलिन ऋण एक गेलवुनहाम धन एक वेनावा साल्पवलिन ऋण देकक गेलवुनहाम धन देक वेनावा साल्पवलिन इलेक्ट्रॉन तुनक गेलवुनहाम धन तुन वेनावा एतकोट साल्प धन 6 වෙන්න නම් इलेक्ट्रॉन කීයක් ගලවෙන්න ඕනද 6ක් ගලවෙන්න ඕන इलेक्ट्रॉन 6ක් ඉවත් වී ඇත ඔන්න इलेक्ट्रॉन 6ක් ඉවත් වෙලා තියෙනවා දැන් ඔයාට පේන විදිහට ඉලෙක්ට්‍රෝන අරන් තියෙන්නේ කවුද? බලන්න මෙතන හයිඩ්‍රජන් ඔක්සිජන් අතනත් හයිඩ්‍රජන් ඔක්සිජන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් බැඳිලා තියෙන්නේ සාමාන්‍ය විදිහට හයිඩ්‍රජන් හා ඔක්සිජන් වල ඔක්සිකරණ අංක මෙතන වෙනස් වෙන්නේ නැහැ ඇත්තටම. දැන් ඔයාට හොඳට පේන්න ඕන මේ නයිට්‍රජන් නයිට්‍රජන් වල ඔක්සිකරණ අංකය අර විදිහටම හදලා බලන්න. කොහොමද එන්නේ? ඔක්සිජන් එකක් කියන්නේ ඍණ දෙකයි. ඍණ දෙකේ ඒවා තුනක් ඍණ 6යි. ඍණ 6යි. හයිඩ්‍රජන් කියන්නේ ධන 1යි. ඍණ 6යි ධන 1යි කියන්නේ ඍණ 5යි. එහෙනම් නයිට්‍රජන් ධන 5යි. එහෙමත් යන්න පුළුවන්. නයිට්‍රජන් වල ඔක්සිකරණ අංකය ධන 5යි. මෙතන ඔක්සිජන් කියන්නේ ඍණ 2යි. ඍණ දෙකේ ඒවා දෙකක් කියන්නේ ඍණ 4යි. එහෙනම් නයිට්‍රජන් ධන 4යි. එහෙනම් බලන්න ඔක්සිකරණ අංක වෙනස් වෙලා තියෙන්නේ කාගේද? නයිට්‍රජන් ගනේ. ධන 5ේ තියෙන නයිට්‍රජන් ධන 4ට ගිහිල්ලා නේ. නේද? ධන 5ේ ඉන්න කෙනා ධන 4ට යන්න නම් ඍණ එකක් ගන්න එපායි. එතකොට මේ නයිට්‍රජන් ඍණ එකක් අරගෙන තියෙනවා. ඒ ඍණ එකක් ගත්ත නිසානේ ධන 5 ධන 4ට ගිහින් තියෙන්නේ. ඈ? ධන 5 ධන 4ට යන්නේ ඍණ එකක් ගත්තාම. ඍණ එකක් කියන්නේ ඉලෙක්ට්‍රෝනයක්. ඉලෙක්ට්‍රෝනයක් ගත්තාම එහෙනම් මෙයා ඉලෙක්ට්‍රෝන කීයක් අරන්ද? ඉලෙක්ට්‍රෝන එකක් අරගෙන තියෙනවා. වන් රයිට්. මේක ලියාගන්න. දැන් ඊළඟ පොයින්ට් එක මෙන්න. දැන් ඔය චෙක් කරලා බලන්න ඕනේ මෙතන ඉලෙක්ට්‍රෝන 6ක් ඉවත් වෙනවා මෙතන ඉලෙක්ට්‍රෝන 1යි ගන්න. මෙතන අගයන් දෙක වෙනස් නේ. දැන් එතකොට බලන්න මේ සල්ප ඉලෙක්ට්‍රෝන 6ක් පිට කරනවානේ. හැබැයි සල්ප ඉලෙක්ට්‍රෝන 6ක් පිට කරාට මේ නයිට්‍රජන් අරගන්නේ 1යි. එහෙම වෙන්න බෑ. මෙයා ඉලෙක්ට්‍රෝන 6ක් පිට කරනවා නම් මෙයා ඉලෙක්ට්‍රෝන 6ක් ගන්න ඕනේ. මොකද මෙයා දෙන ඉලෙක්ට්‍රෝන ගන්න මෙයා හැර වෙන කවුරුවත් මෙතන නැහැ. තේරුණාද? මෙයා දෙන ඉලෙක්ට්‍රෝන 6 මෙයා ගන්න ඕනේ. එහෙනම් ඒ වැඩේ කරන්නේ කොහොමද? මෙහෙමයි. දැන් මෙතන මෙයාගේ ඔක්සිකරණ අංක වෙනස 6නේ. මෙයාගේ ඔක්සිකරණ අංක වෙනස මෙයා කියන්නේ නයිට්‍රජන්ගේ 1නේ. එහෙනම් මොකද කරන්නේ? මේ 6 හා මේ 1 ස්ටොයිකෝමිතික සංගුණක වලට යොදනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 6යි. මේ 6 මම මෙයාගේ ස්ටොයිකෝමිතික සංගුණකයට දානවා. මෙතන වෙනස 1යි. මං ඒක මෙතන ස්ටොයිකෝමිතික සංගුණකයට දානවා. හැබැයි මෙහෙමයි. මෙතන ඉලෙක්ට්‍රෝන ගානයි මෙතන ඉලෙක්ට්‍රෝන ගානයි එක හා සමාන නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම සමාන නැත්නම් තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. දැන් මේ සල්පවල ඔක්සිකරණාංක වෙනස තියෙනවානේ. ඒක දාන්න මෙතෙන්. නයිට්‍රජන් වල ඔක්සිකරණාංක වෙනස තියෙනවානේ ඒක දාන්න මෙතෙන්. ඔච්චරයි කරන්නේ. right. ඊළඟ ඩොට් එක දාලා ලියන්න මෙහෙම. ඊළඟ ඩොට් එක දාලා ලියන්න. ඔක්සීකරණාංක වෙනස අසමාන නම් එනම් ලබාගත් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හා පිටකල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා එකිනෙක වෙනස් නම් එම සංඛ්‍යා සමාන වනසේ ඒවා ගුණ කළ යුතුයි. right ඔන්න බලාගන්න. දැන් මම මොකද්ද කිව්වේ? සල්ප ඉලෙක්ට්‍රෝන 6ක් පිට කරනවා. නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන 1ක් ගන්නවා. දැන් මෙතන ඔක්සිකරණාංක වෙනස 6නේ. මේ 6 දාන්නේ කොහෙටද? මේ මෙතෙන්. මෙයාගේ වෙනස 1යිනේ නයිට්‍රජන්ගේ. 1නේ. මේ 1 මෙතෙන්ට දානවා. සාමාන්‍යයෙන් මම මෙතන නිකන් දාන්නම් ඔයාලට තේරුම් ගන්න. මේ 1 දාන්නේ නැහැ. මම මේ දැම්මට මේ 1 දාන්නේ නැහැ. හරි. ඔන්න ඔය දේ කරන්න ඕන. මේ 6 මෙතෙන්ට දැම්මා. ඒ වගේම මේ 6 මෙතන නයිට්‍රජන් 6නේ. මේ 6 මෙතෙන්ටත් දාන්න ඕන. හරිද? දැන් මෙතන නයිට්‍රජන් 6ක් තියෙනවා නම් අර පැත්තේ නයිට්‍රජන් 6ක් එන්න ඕන. ඇත්තටම අර 6 නම් පස්සේ දාගන්නත් පුළුවන්. මෙතන මේ 6 මෙතෙන්ට දාලා මේ 1 මෙතෙන්ට දාන්න ඕන. හරි. ආපහු සරේ ලියාගන්න මේ. හරි. ඊට පස්සේ ලියන්න ඊළඟ ඩොට් එක දාලා අනතුරුව ඉතිරි පරමාණු දෙපස බලා තුලනය කරයි. දෙපැත්ත බලලා තුලිත කරමු. right බලමු කොහොමද තුලිත කරන්න කියලා. සෝදිසි ක්‍රමය වගේ ඈ. සල්ප 1යි නයිට්‍රජන් 6යි. එහෙනම් අපිට තුලිත කරන්න තියෙන හයිඩ්‍රජන් සහ ඔක්සිජන් නේ. බලමු හයිඩ්‍රජන් කීයද කියලා. හයිඩ්‍රජන් 6යි නේ. ඒ නයිට්‍රික් 6ක් තියෙනවා කියන්නේ හයිඩ්‍රජන් 6ක් තියෙනවා. අර පැත්තෙත් හයිඩ්‍රජන් 6 එන්න ඕන. මෙතන 2යි. 4යි තියෙන්නේ. තව දෙකක් ඕනේ නේ. මට මෙතෙන්ට 2 දැම්මොත් දෙවරක් 2 4යි අර 2යි 6යි වෙනවා. හරිද? දැන් මට මේ පැත්තට හයිඩ්‍රජන් 6ක් දාන්න එපාය. මම මෙතෙන්ට 2 දැම්මොත් දෙවරක් 2 4යි අර 2යි 6 වෙනවා. හැබැයි මට මෙතෙන්ට 2 දාන්න බෑ. මෙතෙන්ට 2 දැම්මොත් එහෙම ලෝක ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. මොකද්ද ප්‍රශ්නේ? ඇයි? සල්ප ගාන වෙනස් වෙනවා මේ. මෙතෙන්ට 2 දැම්මොත් සල්පත් දෙකක් වෙනවා. දැන් මෙතන සල්ප 1යි අපි මේ වැඩේ කරලා ඉවරයි. එහෙනම් මේ දෙක මෙතෙන්ට දාන්න බෑ. අතෙන් දාමු. අදන් බලන්න හයිඩ්‍රජන් 2යි දෙවරක් 2 4යි 4යි 2යි 6යි. ඔක්සිජන් බලන්න 3වරක් 6 18යි 4යි දෙවරක් 6 12යි 16යි ජලාණු දෙකක් තියෙනවා කියන්නේ 2යි 16 2යි 18යි තුලිතයි නේද? right right ලියාගන්න අවසාන සමීකරණය හරි අපි තව ප්‍රතික්‍රියාවකට යමු ලියන්න මෙහෙම ලියන්න මැග්නීසියම් ලෝහය සාන්ද්‍ර සල්ෆියුරික් සමග සිදු කරන ප්‍රතික්‍රියාව මැග්නීසියම් लोहय सांद्र सल्फ्यूरिक समक सिधुकरण प्रतिक्रिया right. प्रतिक्रिया मैग्नीशियम हा सांद्र सल्फ्यूरिक पुते प्रतिक्रियकई प्रतिफलई वह धनगणती प्रतिक्रियक එකක් මැග්නීසියම් මැග්නීසියම් ඝන අනිත් එක තමයි සාන්ද්‍ර සල්ෆියුරික් H2SO4 සාන්ද්‍ර කියන එක මෙතන ලියන්න ඕන එතන ලිව්වොත් කරදර නිසාම උඩින් ලියන්න මොනවද ලැබෙන ඵල මේවා මැග්නීසියම් සල්ෆේට් जलीय वतुर दीना मैग्नीशियम सल्फेट SO2 वायु सह वतुर द्रव्य मेन प्रतिक्रियक दान्नो प्रतिफल दान्नो समीकरण लिया मम पोडी चांस එකක් දෙන්නම් ඔයා බලන්න තුලිත කරන්න පුළුවන්ද කියලා බලන්න पुलवाद मैग्नीशियम ऑक्सीकरणांक मूल द्रव्यावस्था एना बिंदु आई वादे मैग्नीशियम के आवर्तवे देविनिकांडे लोहयाक देविनिकांडे लोहयाक नम प्रतिक्रियावकदी मैग्नीशियम दानदे का हदान्ने दानदे का हदान्ने එහෙනම් මැග්නීසියම් බිඳුවේ ඉඳන් ධන දෙකට ගිහිල්ලා බිඳුවේ තියෙන මැග්නීසියම් ධන දෙකට යනකොට ඉලෙක්ට්‍රෝන කීයක් පිට කරනවද දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරයි මට කියන්නකෝ මේ පිට කරන ඉලෙක්ට්‍රෝන ගන්න කවුද පිට කරන ඉලෙක්ට්‍රෝන ගන්න කවුද හොඳට බලන්න ऑक्सीजन තරම් ඉලෙක්ට්‍රෝන ගන්න බෑ තවදුරටත් මොකද ඔක්සිජන් තියෙන ඍණ දෙකේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන ගත්තොත් H2 ගෑස් හැදෙන්න එපාය එහෙනම් හයිඩ්‍රජන් උත් නෙමෙයි බලමු මෙතන සල්පවල ඔක්සිකරණාංකය හොයලා සල්පවල ඔක්සිකරණාංකය හොයන්න ඔයාට ඊ ධන 6 කියලා ධන 6 කියලා ඊ මෙතන සල්පවල ඔක්සිකරණාංකය හොයන්න දැන් ඔය ඔක්සිකරණාංක හොයන ඒවා නම් මම මෙතන කියලා දෙන්න යන්නේ මොකද ඔවා අපි කරලා තියන්නේ किए देने साल पल ऑक्सीकरणांक धन है मेतन साल पट मुकुत्ला मेतन साल पल ऑक्सीकरणांक अदल बल धन हतराय ऑक्सीजन क्या ऋण देखा क्या ऋण हतराय क्या साल धन हतराय ऐना बल मेतन पेह दिल मोयाट पेनवाने धन हयेतीन साल ධන 4ට ගිහිල්ලා කියලා. ධන 6 තියෙන එක්කෙනා ධන 4ට යන්න ඉලෙක්ට්‍රෝන කීයක් ගන්න ඕනද? ඍණ කීයක් ගන්න ඕනද? ධන 6 එක්කෙනා ධන 4ට යද්දී ඍණ දෙකක් ගන්න එපාය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න එපාය. පැහැදිලිද? එහෙනම් මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනවා. අරයා ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්නවා. දෙන ඉලෙක්ට්‍රෝන ගානයි ගන්න ඉලෙක්ට්‍රෝන ගානයි එක හා සමානයි නේද? එහෙනම් තුරිත කරන්න දෙයක් නැහැ. එහෙනම් ඒවා තුලිත කරන්න ඕනේ. රයිට්. ලියා ගන්න මේක. ලියන්න යටින්. මෙහිදී ඔක්සීකරණ අංකවල වෙනස සඳහා එකම අගයන් ලැබේ. මෙතනත් දෙක මෙතනත් දෙක එකම අගයන් ලැබෙන්නේ. මෙවැනි අවස්ථාවලදී ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක සඳහා අගයන් යෙදිය යුතු නැත. ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක සඳහා අගයන් යෙදිය යුතු නැත. රයිට්. එන වැඩේ හරි. ඊට පස්සේ යටින් ලියන්න අනතුරුව සමීකරණයේ දෙපස බලා අනෙක් පරමාණු තුලනය කරන්න. සමීකරණය දෙපස බලා අනෙක් පරමාණු තුලනය කරන්න. හරි බලමු. දැන් බලන්න මැග්නීසියම් එකයි ප්‍රශ්නයක් නැහැ. අරහෙ සල්ප දෙකයිනේ. අපිට කරන්න දෙයක් නැහැ මෙතෙන්ට දෙක දාන්න වෙනවා. මොකද අර පැත්තේ සල්ප දෙකක් තියෙනවා. රයිට්. දැන් කෙනෙක් කියයි ඇයි මෙතෙන්ට ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක දාන්න එපා කිව්වනේ. ඒ දාන්න එපා කිව්වේ ඒ අවස්ථාවේදී. දැන් දෙපැත්ත බලලා පරමාණු තුලනය කරද්දී දාන්න වුණොත් දාන්න වෙනවා. මොකද අතන සල්ප දෙක නම් මෙහෙත් දෙක වෙන්න එපායි. ඊට පස්සේ හයිඩ්‍රජන් දෙවරක් දෙක 4යි. මෙතෙන්ට දෙක දැම්ම නම් 4 වෙනවා. ඔක්සිජන් දෙවරක් 4 8යි තුලිතයි නේ. ලියා ගන්න. රයිට්. ඊට පස්සේ ලියන්න තව එකක්. ඔෆර් හා සාන්ද්‍ර සල්ෆියුරික් අතර ප්‍රතික්‍රියාව. ඔෆර් හා සාන්ද්‍ර සල්ෆියුරික් අතර ප්‍රතික්‍රියාව. මම ඔයාට අවස්ථාවක් දෙන්න. තුලිත කරන්න බලන්න. සමීකරණය ලියලා තුලිත කරන්න. දැන් කෙනෙක් කල්පනා කරයි මෙතන නම් කොෆර්ගේ ඔක්සිකරණ අංකය 0යි. ප්‍රශ්නයක් නැහැ. මෙතන කොෆවල ඔක්සිකරණ අංකය කීයද කියලා කල්පනා කරලා බලයි. ඉතින් ඕකට ඕන වෙන්නේ මොකද්ද? සංයෝග පිළිබඳ දැනුම. දැන් කොෆර් සල්ෆේට් දෙකට කැඩුවොත් මොනවද ලැබෙන්නේ? සල්ෆේට් ලැබෙනවා. SO4 2-. හරිද? සල්ෆේට් කියන්නේ මේක දන්නවනේ. සල්ෆේට් කියන්නේ SO4 2-. එහෙනම් මෙයාගේ ඍණ දෙකක ආරෝපණයක් තියෙනවා නම් කොෆර්ට එන්න ඕන කීයද? ධන දෙක එන්න ඕන. එහෙනම් මෙතන කොෆවල ඔක්සිකරණ අංකය කීයද? ධන 2යි. හරි. ඊට පස්සේ සල්පවල ඔක්සිකරණ අංක බලන්න. සල්පවල ඔක්සිකරණ අංක මෙතන ධන 4යි නේ. එහෙනම් මෙතනත් බලන්න කීයද වෙනස? බිඳුවේ ඉඳන් ධන 2ට යනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. ධන 6 ඉඳන් ධන 4ට යනවා. ධන 6 එක්කෙනා ධන 4ට යන්න ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගනි. එහෙනම් මෙතනත් දෙකක් දෙනවා දෙකක් ගන්නවා. ඔක්සිකරණ අංකවල වෙනසක් නැහැ. වෙනසක් නැහැ නේ. එහෙනම් අපි ස්ටොයිකියෝමෙට්‍රික අගයන් දාන්නේ නැහැ. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? මේක ලියා ගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? දෙපැත්ත බලලා පරමාණු සංඛ්‍යා තුලනය කරන්න. මේක ලියලා යට ලියන අනතුරුව දෙපස බලා පරමාණු සංඛ්‍යා තුලනය කරන්න. දෙපස බලා පරමාණු සංඛ්‍යා තුලනය කරන්න. right. ආ දැන් බලන්න. මේ ටික මට ඕනේ නෑනේ. දැන් දෙපැත්ත බලන්න. කොෆ එකයි සල්ප දෙකයි. එහෙනම් ඉස්සරලා වගේ මෙතෙන්ට දෙක දාන්න ඕනේ. සල්ප දෙකයි. හයිඩ්‍රජන් දෙවරක් දෙක හතරයි මෙතෙන්ට දෙක දැම්ම නම් හරි. හරි තුලිතයිනේ. ලියා ගන්න. අපි තව එකකට යමු. ලියන්න සල්ප හා සාන්ද්‍ර සල්පියුරික් අතර ප්‍රතික්‍රියාව. මේ මම මේ දෙන ප්‍රතික්‍රියා තියෙනවා නේද? ඈ මේ දෙන ප්‍රතික්‍රියා අපේ සිලබස් එකේ අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රතික්‍රියා. මේවා තියෙන්නේ 6 වෙනි පාඩමේ. පාඩම 6 වුණාට තුලිත කිරීම මෙතනදී කරන්න ඕනේ. හරිනේ? මේ ඔක්කොම අපිට අවශ්‍ය කරන ප්‍රතික්‍රියා මම මේ 6 වෙනි පාඩමේ තියෙන ප්‍රතික්‍රියා රිඩොක්ස් ක්‍රියා ටික යල්ලම් පාහේ මම මෙතෙන්ට අරගෙන තියෙන්නේ. right. සල්පහා සල්පියුරික් අතර ප්‍රතික්‍රියාව. ප්‍රතික්‍රියක මොනවද? සල්ප ඝන සාන්ද්‍ර සල්පියුරික් H2SO4 ජලීය. ඊතලෙන් එහා පැත්තේ බේල් ලැබෙන පළ SO2 gas සහ ජලය. right. මේ ටික ලියාන තනියම try එකක් දෙන්න බලන්න. සල්පවල ඔක්සිකරණ අංකය 0යි. මෙතන සල්පවල ඔක්සිකරණ අංකය කීයද? -4යි. එහෙනම් මොකද වෙන්නේ? සල්ප බිඳුවේ ඉඳන් -4ට ගිහිල්ලා. ඉලෙක්ට්‍රෝන 4ක් පිට කරයි. හරිනේ? දැන් කෙනෙක් කල්පනා කරයි මාර කේස් එකනේ. එතකොට ඉලෙක්ට්‍රෝන ගන්නෙ කවුද? ඉලෙක්ට්‍රෝන ගන්නෙ කවුද? දැන් පැහැදිලිවම දැන් මෙතන හයිඩ්‍රජන් වල ඔයා නිකන් ඔයාගේ දැනුම අනුව මෙතන හයිඩ්‍රජන් වල ඔක්සිකරණ අංකය ගණනය කරන්න ධන 1යි. මෙතන හයිඩ්‍රජන් වල ඔක්සිකරණ අංකය ගණනය කරන්න ධන 1යි. මෙතන ඔක්සිජන් වල ඔක්සිකරණ අංකය ගණනය කරන්න ඍණ 2යි. මෙතන ඔක්සිජන් වල ඔක්සිකරණ අංකය ගණනය කරන්න ඍණ 2යි. මේ ප්‍රතික්‍රියාවේදී හයිඩ්‍රජන් වල හා ඔක්සිජන් වල ඔක්සිකරණ අංක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් කවුද මේ මෙයා දෙන ඉලෙක්ට්‍රෝන ගන්නෙ? ඒ ගන්නෙ මේ සල්ප. මෙයාගේ ඔක්සිකරණ අංකය ඔයා හදලා බැලුවොත් ඔයාට එයි -6 කියලා. මෙයා ඉලෙක්ට්‍රෝන අරන් කවුරු බවටදපත් වෙන්නේ? ඉතින් වෙන කවුරු බවටපත් වෙන්නේද? මෙයා බවටපත් වෙන්නේ. එතකොට මෙයත් එයා බවටපත් වෙලා මෙයත් එයා බවටපත් වෙනවාද? ඔය වෙලා තියෙන්නේ. එහෙනම් ධන 6 ඉඳන් ඊටද ගිහින් තියෙන්නේ ධන 4ට. ධන 6 එක්කෙනා ධන 4ට යන්න ඉලෙක්ට්‍රෝන කීයක් ගන්නවද? කීයක් ගන්නවද? දෙකක් ගන්නවා. ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන ඇත. එහෙනම් මේ මෙතනදී පිට කරපු ඉලෙක්ට්‍රෝන ගානයි ගත්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවයි එකිනෙකට වෙනස්. දැන් මොකද කරන්නේ? ඔය ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා සමාන කරන්න ඕනේ. right මේක ලියන්න. ලියන්න යටි. මෙහිදී ලබාගෙන ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා හා පිට කර ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා එකිනෙකට වෙනස්ය. ලබාගෙන ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා හා පිටකර ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා එකිනෙකට වෙනස්ය. දැන් මොකද කරන්නේ? එහෙනම් ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක වලට දාන්න ඕන. හරි මේ බලාගන්න. මම මෙතනාගේ මෙතෙන්ට දානවා. මෙතනාගේ මෙතෙන්ට දානවා. හැබැයි එතනදී පොඩි අවුල් සහගත වැඩකුත් වෙනවා. මේ දෙක හරිනම් දැන් මෙයාගේ මෙතන දෙක නේ තියෙන්නේ මේ දෙක මෙතෙන්ට එන්න ඕනේ. මේ හතර මෙතෙන්ට එන්න ඕනේ. එහෙමනේ වෙන්න ඕනේ. අපි ඕනනම් එහෙම දාලා බලමු. එහෙම දාමු අපි. මේ හතර මෙතෙන්ට දානවා මම. මේ දෙක මෙතෙන්ට දානවා මම. කොහොම කරනවා? හරි. කොහොම කරනවා? හරිද? දැන් මෙතන හතර වැටුනේ මේ මෙතන හතර මෙතෙන්ට දාන්න එපා. එයි ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද මෙයා හැදෙන එකම පාර මෙයා නෙමේ. මෙයාගෙන් විතරක් නෙමේ මෙයා හැදෙන්නේ. මෙයා ඔක්සිකරණය වුණාමත් හැදෙන්නේ මෙයා. එහෙනම් මේ හතර මෙතෙන්ට දැම්මට අතෙන්ට එහෙම දාන්න එපා. හරි? දැන් දෙපැත්ත බලලා පරමාණු සංඛ්‍යා තුලනය කරන්න. දෙපැත්ත බලලා පරමාණු සංඛ්‍යා තුලනය කරන්න. දැන් බලන්න මෙහි ඔක්කොම සල්ප කීයද? සල්පියුරික් 4යි කියන්නේ සල්පියුරික් එකක සල්ප 1යි. එහෙනම් මෙතන සල්ප 4යි. මෙතන සල්ප 2යි. සල්ප 6ක් මෙතෙන්ට එන්න ඕන. සල්ප 6ක් මෙතෙන්ට ඕන. මෙතන හයිඩ්‍රජන් දෙවරක් 4 8යි. මෙතනත් 4 දැම්මනම් දෙවරක් 4 8 වෙනවා. හරිනේ? දැන් තුලිතයි. ඔක්සිජන් 4වරක් 4 16යි. දෙවරක් 6 12යි 4යි 16යි. සමීකරණය තුලිතයි. හරිද? මේක පොඩ්ඩක් දාගන්න. දැන් මේ සමීකරණයේ අවුලක් තියෙනවා. මොකද්ද ඒ අවුල? පුතේ සමීකරණයක් ලියද්දී සරල පූර්ණ සංඛ්‍යාත්මක අනුපාත එන්න ඕනේ මේ තැන්වලට. දැන් බලන්න මේ අගයන් තියෙන ඒවා ඔක්කොම මීට වැඩිය සරල කරන්න බැයිද? පුළුවන් නේද? ආයෙත් ලියන්න මෙහෙම. සමීකරණයක් ලිවීමේදී සමීකරණයක් ලිවීමේදී ප්‍රතික්‍රියක හා ප්‍රතිඵල සියල්ලෙහි ස්ටොයිකියෝමෙතික සංගුණක ප්‍රතික්‍රියක හා ප්‍රතිඵල සියල්ලෙහිම ස්ටොයිකියෝමෙතික සංගුණක සරලම අනුපාතයක් ලැබෙනසේ සරලම අනුපාතයක් ලැබෙනසේ ඉදිරිපත් කළ යුතුයි. එහෙනම් මේක මේ 2යි මේ 4යි මේ 6යි මේ 4යි මේ ඔක්කොම අගයන් ටික කුඩා මගයෙන් බෙදන්න. කුඩා මගය කීයද? 2 නේ. 2 4 6 අගයන් තුනෙන් කුඩා මගය 2. මේ ඔක්කොම දෙකෙන් බෙදන්න. මේ දෙක දෙකෙන් බෙදුනහම 1යි. මේ 4 දෙකෙන් බෙදුනහම 2යි. මේ 6 දෙකෙන් බෙදුනහම 3යි. මේ 4 දෙකෙන් බෙදුනහම 2යි. ඔන්න. right ලියා ගන්න තුලිත සමීකරණ. ඊට පස්සේ අපි යමු කාබන් හා සාන්ද්‍ර සල්ෆියුරික් අතර ප්‍රතික්‍රියාව. right ලියන්න බලන්න. මං ඔයාලට දෙන්නම් ප්‍රතික්‍රියක හා ප්‍රතිඵල. කාබන් හා සාන්ද්‍ර සල්ෆියුරික් අතර ප්‍රතික්‍රියාව. මේ ප්‍රතික්‍රියක කාබන් ඝන සල්ෆියුරික් සාන්ද්‍ර ලැබෙන ඵල SO2 gas CO2 gas H2O ද්‍රව. ප්‍රතික්‍රියකට එක දුන්නා ප්‍රතිඵල ටික දුන්නා තනියම වැඩේ කරන්න. හරි. අපි බලමු. කාබන් මූලද්‍රව්‍ය අවස්ථාවේ තියෙන ඔක්සිකරණාංකය 0යි. මෙතන කාබන් වල ඔක්සිකරණාංකය ඔක්සිජන් කියන්නේ -2යි -2 ඒවා දෙකක් කියන්නේ -4යි. එහෙනම් කාබන් ධන 4යි. කාබන් වල ඔක්සිකරණාංකය බිඳුවේ සිට ධන 4 දක්වා වැඩි වෙලා තියෙනවා. බිඳුවේ සිට ධන 4 දක්වා වැඩි වෙලා තියෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන 4ක් පිට කරනවා. හරිද? සල්පවල කීයද? ධන 6යි. මෙතන කීයද? ධන 4යි. ධන 6 ඉඳන් ධන 4ට ගිහිල්ලා ධන 6 කෙනා ධන 4ට යන්න ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න ඕන. ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න ඕන. එහෙමනම් මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගනි. පැහැදිලිද? ඔන්න මං උදව් කරා. දැන් කරේ නැත්තම් කරන්න බලන්න. ඕම් බලන්න. දැන් මෙතන තියෙන දෙක කොහෙටද දාන්නේ? මේ දෙක මෙතෙන්ට දාන්න. මෙතන තියෙන හතර මෙතෙන්ට දාන්න. හරි. දැන් මේ සමීකරණයත් අන්තිමට දෙකෙන් බෙදන්න වෙනවා. මේකත් අන්තිමට දෙකෙන් බෙදන්න වෙනවා. දැන් මෙතන කාබන් දෙකනේ. එහෙනම් මෙතෙන්ටත් කාබන් දෙක කරමු. මෙතන සල්ප හතරනේ. එහෙනම් මෙතෙන්ටත් සල්ප හතරක් කරමු. ඊට පස්සේ දැන් බලන්න මෙහි හයිඩ්‍රජන් දෙවරක් හතර 8යි. මෙතනත් 8 කරන්න මෙතෙන්ට 4 දාමු. ඔක්සිජන් බලන්න 4යි 8යි 16යි. 4ක් අතර 16යි. තුලිතයි නේද? ලියා ගන්න මේක. දැන් මේ වැඩේ ඉවර නෑ තමයි. ලියා ගත්තට වැඩේ ඉවර නෑ. මේක ලියා ගත්තද? ඊට පස්සේ යටි ලියන්න සරල පූර්ණ සංඛ්‍යාත්මක අනුපාත වලින් කියලා. සරල පූර්ණ සංඛ්‍යාත්මක අනුපාත වලින් කියලා ලියන්න. 2 4 4 2 4 මේ ඔක්කොම අගයන් දෙකෙන් බෙදන්න පුළුවන්. 2 දෙකෙන් බෙදුනහම 1යි. 4 දෙකෙන් බෙදුනහම 2යි. 4 දෙකෙන් බෙදුනහම 2යි. 2 දෙකෙන් බෙදුනහම 1යි. 4 දෙකෙන් බෙදුනහම 2යි. ඔන්න සමීකරණය. පැහැදිලිද? මෙන්න මේ ප්‍රතික්‍රියාවත් අපිට අපේ සිලබස් එකේ තියෙන එක 6 වෙනි පාඩමේ තියෙන මේකත් ලියන්න. Cl2 හා උණු සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාව. හරි. මෙන්න ප්‍රතික්‍රියක Cl2 ගෑස් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උණු සාන්ද්‍ර ලැබෙන ඵල NaCl NaClO3 වතුර. ඒ තනියම වැඩේ කරන්න බාන්න මේ ටික ලියන්න. තනියම තුලිත කරන්න බාන්න. හරි අපි බලමු. ක්ලෝරීන් මූලද්‍රව්‍ය අවස්ථාවේ තියෙන ඔක්සිකරණාංකය 0යි. මෙතන ක්ලෝරීන් වල ඔක්සිකරණාංකය ඍණ 1යි. හදලා බලන්න මෙතන ක්ලෝරීන් වල ඔක්සිකරණාංකය කීයද කියලා. සෝඩියම් ධන 1යි හැමතිස්සෙම. ඔක්සිජන් ඍණ 2යි. ඍණ 2 ඒවා 3ක් කියන්නේ ඍණ 6යි. ඍණ 6යි ධන 1යි. ඍණ 5යි. එහෙනම් Cl ධන 5යි. ඔක්සීකරණය වෙන්නේ කවුද? ඔක්සීහරණය වෙන්නේ කවුද? ඔක්සීකරණය වෙන්නේ Cl. ඔක්සීහරණය වෙන්නේ Cl. හරිද? එහෙම වෙනවද? ඔය වෙලා තියෙන්නේ. මෙතන මොකද වෙන්නේ? බිඳුවේ ඉඳන් ඍණයකට ගිහින් තියෙනවා. බිඳුවේ ඉඳන් ඍණයකට යනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන එකක් ගන්නවා. මෙතන බිඳුවේ සිට ධන පහට ගිහින් තියෙනවා. බිඳුවේ ඉඳන් ධන පහට යනකොට ඉලෙක්ට්‍රෝන පහක් පිට කරනවා. ඉලෙක්ට්‍රෝන පහක් පිට කරලා තියෙනවා. රයිට්? ඔන්න මම උදව් කරුවා. දැන් වැඩේ කරන්න බලන්න. දැන් මොකද කරන්නේ? දැන් මේ පහ මෙතෙන්ට දාන්නද? එහෙම නැත්නම් මේ එක මෙතෙන්ට දාන්නද? මට මේ පහ දාන්න පුළුවන් තැනක් තියෙනවා. මේ පහ මට ඕනනම් පුළුවන් මෙතෙන්ට දාන්න. මේ එක මට පුළුවන් මෙතෙන්ට දාන්න. මෙතෙන්ට දාන්න බෑනේ. මෙතෙන්ට දැම්මොත් පහක් වෙනවා එකක් වෙනවා. ඒක හරියන්නේ නැහැ. මෙයා මෙයා බවට පත් වෙලා තියෙනවා. එතකොට මෙයා මෙයා බවට පත් වෙනවා ඉලෙක්ට්‍රෝන ගාන එකයි. ඒ එක මෙතෙන්ට දානවා. මෙයා මෙයා බවට පත් වෙනවා. ඉලෙක්ට්‍රෝන පහයි. මේ ඉලෙක්ට්‍රෝන පහ දාන්නේ කොහාටද? ඒ ඉලෙක්ට්‍රෝන පහ දානවා මෙතෙන්ට. දැන් එහෙම ධම්මං ඔය විවිධ ආකාරයේ ප්‍රතික්‍රියා ගන්න නෑ. එකම જાතියව ගත්තොත් එකම විදිහට එන්නේ. වෙනස් ඒවා ගන්න. දැන් එක සැරයක් මං ගත්තා ඔක්සි හරණය වෙන්නේ ඔක්සීකරණය වෙන්නේ එක්කිනා බවට. එක්කිනාම බවට තමයිපත් වෙන්නේ. ඔක්සීකරණය වෙලත් ඔක්සී හරණය වෙලත් එක්කිනාම බවට තමයිපත් වෙන්නේ. දැන් මෙතන ඔක්සීකරණය වෙන්නේත් ඔක්සී හරණය වෙන්නේත් එක්කිනා. මේක ලියන්නේ. ඔක ලියන්නේ ඉස්සරලා. නැත්තම් පැටලෙනවා. හරි. ඊට පස්සේ මම මේවා කරනවා. ඊට පස්සේ යටින් ලියන්න අනතුරුව සමීකරණය දෙපස බලා ඉතිරි පරමාණු තුලනය කරන්න. සමීකරණය දෙපස බලා ඉතිරි පරමාණු තුලනය කරන්න. හරි බලමු. සමීකරණය දෙපස බලා ඉතිරි පරමාණු තුලනය කරන්න. සෝඩියම් 5 1 6යි මෙතනට 6 දැම්මා. Cl මෙතන Cl 5යි මෙතන Cl 1යි Cl 6යි මෙතෙන්ට 3 දැම්මා. හයිඩ්‍රජන් මෙහි 6යි මෙතෙන්ට 3 දැම්මා. බලන්න ඔක්සිජන් හරිද කියලා. 3යි 3යි 6යි මෙතන 6යි නේ. හරි. තුලිතයි. රයිට්. මෙන්න එක ආකාරයකට රෙඩොක්ස් ප්‍රතික්‍රියා ලියන්නේ. ඇත්තටම මේක නම් මේ මහා ලොකු අමාරු එකක් නෙමෙයි. මේක ඉතින් අපිට ඔය පොඩි පොඩි රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුලනය කරන්න මේ ක්‍රමය හොඳයි. ටිකක් අර සංකීර්ණ ආකාරයේ රෙඩොක්ස් ප්‍රතික්‍රියා ලියන්න නම් මේක ටිකක් අමාරුයි. මේ ක්‍රමයෙන් ලියන්න අමාරුයි සංකීර්ණ රෙඩොක්ස් ප්‍රතික්‍රියා. හරිනේ?